සුමිත්‍රා පීරිස් මැතිනිය ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ අග්‍රගාන්නේ කාන්තා නියෝජනයක් අද මම එතුමියත් එක්ක එතුමියගේ අඩසීවකසකට ආසන්න අත්දැකීම් බෙදා ගන්න ඇවිල්ලා ඉන්නවා ඔබතුමියගේ පාසල් කාලය හැඩගැසුණු පරිසරය පිළිබඳ පොඩ්ඩක් කතා කළොත් ළමාවිය කියන්නේ ඉතා ඈත අතීතයකට යන්න වැඩක් කරන්න හිතනම් මතක් කරගන්නවත් පුළුවන් වේද කියලා මම උපන්නේ උපන් ගමක් හැටියට මගේ පාස්පෝර්ට් එකේ තියෙන්නේ පායාගල ඉතින් පායාගල තමයි අපේ අම්මගේ ගම ළමයා හම් බබා හම් වෙන්න මම මාව හම් වෙන්න මම හිතන්නේ පායාගලට ගිහිල්ලා ඊට පස්සේ මම හැදුනේ වැඩුනේ බොරළුගොඩ අවිසාබෙල්ල ප්‍රදේශයේ ඉතින් ඒ තාත්තලාගේ ගම ඊට වඩා මං හිතන්නේ නිශ්චලයි මම ඉස්කෝලේ ගියේ සෙන් මේරිස් විදුහලට අබිසවෙල්ලේ ඒ වගේම අපේ බොරළුගොඩ ඉඩමේ වලව්වේ ඕන තරම් ගොස් ගස් අඹ ගස් තිබුණා වෙන එකත්ය හීල අලියකුත් හිටියා ඉතින් අපි ළමයි වශයෙන් ඉතා මං හිතන්නේ සුන්දර කාලයක් ඒ කාලේ ගත කෙරුවේ හැබැයි යුද්ධ ඉවර වෙනවත් එක්කලාම අපේ දෙමව්පියන්ට මං හිතන්නේ හිතුණා දැන් මේ කොළඹ ඉස්කෝල් එකට දාන්න කාලේ ඇවිල්ලයි කියලා. ඉතින් අපිව ඉස්කෝලේ නිවාසිකාගාරේ ඇතුළත් කරලා අවුරුදු දෙකකින් විතර මං හිතන්නේ ඒගොල්ලෝ අපේ අම්මා ගෙයක් අරගත්ත විසාක විද්‍යාලයට යාවව. ඉතින් එතන්දී අපි ඉස්කෝලේ ගියේ ගෙදර ඉඳලා අහේතුවකට වගේ අම්මට වැඩිකා ජීවත් වෙන්න බැරුණා අවුරුද්දක් ඇතුළත දෙයා මිය ගියා. ඉතින් ඒ කාලේ අපි තරුණ අම්මට තොර අවුරුදු 14ද කොහෙද අපි අක්කලා මල්ලිලා සහෝදරයෝ නෑද සහෝදරයෝ අපි ඔක්කොම එකට ජීවත් වුණ හින්දා මං හිතන්නේ අර පවුලේ මේ එකඟත්වයත් වැඩි වුණා අපේ මං හිතන්නේ අර දෙමව්පියන්ගේ ආවරණ නැති වුණත් තාත්තා අබිසාවෙල්ල ඉඳලා නිතරම ආවා මාමා පාගල ඉඳලා ආවා ඉතින් අපිට ඒ ආවරණ තිබුණා අපේ පහසුකම් හැම දෙයක්ම බැලුවා ඉතින් මං හිතන්නේ අපිට ලොකුම ඊට පස්සේ කඩීම වුණේ අපේ අයියා රට ගම අතහැරලා එයාට පිටරට යන්න ඕනයි කියලා කොහේ යනවද කියලා දන්නෙත් නැහැ වෙස්සන්තර වගේ එයාගේ දේපොළ ඔක්කොම අපිට ලියලා දීලා එයා ගියා පිටරට පිටරට කියන්නේ ඒ කාලේ කෝච්චියෙන් ගියේ මං හිතන්නේ ඉන්දියාවට ඊට පස්සේ එයා නැති වුණා කොහේ ගියාද කියලා අපි දැනගත්තෙත් නැහැ ඉතින් අයියත් එක්කලා මම ඉතා සමීප ආශ්‍රයක් තිබුණේ මොකද එයා තමයි මගේ ගුරු වශයෙන් හිටිය හැම දෙයක්ම ගැන හොඳ නරක මං හිතන්නේ මගේ මේ දෙමව්පියන්ට වඩා එයාගේ මේ බලපෑම තමයි මට හුඟක් දුරට බලපෑවේ ඉතින් එතෙන්දී අයියව හොයාගෙන මම ගියා යුරෝපයට බෝට්ටුවක මම කොහොම හරි මං හිතන්නේ මට තොට අවුරුදු 21ද කොහෙද මම ගිහිල්ලා ඒ රුවල් නැවක ජීවත් වුණ අපේ අයියත් එක්කලා අවුරුදු 10ක් නෑ මාස 6ක් හිටියා මාස 6කටත් වඩා අවුරුද්දකට කිට්ටු වෙන්න වගේ හිටියා ඉතින් දකුණු ප්‍රංශේ ඉතාලියේ ඉතින් ඒ කාලේ රුවල් නැවක ජීවත් වෙනවයි කියන එක මං හිතන්නේ මේ හාස්කමක් ඒක නිකන් මේ සුන්දර ලෝකයක් ඒක අපිට අද අද වුණත් රුවල් නැවවල ජීවත් වෙන සමාජයේ දයා බැලුවාම ඒගොල්ලෝ සමාජයෙන් පිට සමාජයට ඔළුව නමන් නැති ඉතා විනෝදමත් මේ සුන්දර ජීවිතයක් ගත කරන කාණ්ඩයක් තමයි ඔය බෝට්ටුවල අද වුණත් බලන්න එහා මෙහා ලෝකෙ යන්නේ ඉතින් මටත් මං වගේ අවිස්සාවේලි උපන්න මේ ගමේ උපන්න මට
Visakha Vidyale wage Bauddha iskolata giyata mama mevani parisarayakata yanda gihilla mama mawa rakagena me gamana aawa ekak matama vishmayak kiyana man hitana. 60 දශකයේ චිත්‍රපට සමග මෑත කාලීන චිත්‍රපට සංසන්දනය කළොත් මොන වගේ අඩුපාඩුද ඔබතුමිය දකින්නේ? 60 දශකයේ කියන්නේ ඉතින් සිංහල සිනමාව පටන් අරන් අවුරුදු 20ක් විතර වුණා වුණත් මං හිතන්නේ රේඛාව වගේ චිත්‍රපටයක් වුණත් පැනුනේ 56. ඒ කියන්නේ 60 කියන්නේ සිනමාවේ ආරම්භය අපි රේඛාව සිංහල ගමේ එළියේ මම අපි ෂූට් කරපු පළවෙනිම සිනමා ෆිල්ම් එක වුණා මං හිතන්නේ රේඛාවට පස්සේ ඔය 60 මම ආවේ සංදේශය වැඩ කරන්න එතකොට තමයි 60 දශක කියන්නේ ඉතින් 60 දශකයේ මං හිතන්නේ හුඟා දුරට මේ අදට වඩා ලොකු වෙනසක් නැහැ කියලාත් මට බලකරන්න හිතෙනවා මොකද තාක්ෂණය අතින් දියුණුයි ඒ කාලේ 35 mm චිත්‍රපටි පටි සෙලුලොයිඩ් සුවාගෙන සෙලුලොයිඩ් බොම්බ සීමා සහිත ගානක් එක්ස්පෝස් කරලා ඉතින් ඒක හින්දා Tamanට තිබුණු මේ ඉඩකඩ හුඟක් අඩුයි ඒ වුණාට චිත්‍රපටි කර්මාන්තය දිහා බැලුවොත් ඒ කාලේ ටෙලිවිෂන් තිබුණේ නැහැ නාට්‍ය විතරයි සෑහඳ මං හිතන්නේ ජනප්‍රිය වෙලා තිබුණේ ඉතින් සිනමාව ඇත්තටම අතිශයින් හොඳ හෝ නරක හෝ මිනිස්සු චිත්‍රපටි බලන්න ගියා ඉතින් ඒ යනවත් එක්කලාම මං හිතන්නේ ආදායම වැඩි වෙනකොට චිත්‍රපටි වල ගුණාංගත් මං හිතන්නේ මිනිස්සු ටිකක් මාන්සි වෙලා චිත්‍රපටිය හැදුවේ මේ වෘතාන්ත චිත්‍රපටි මේ කමර්ෂල් චිත්‍රපටි වුණත් මං හිතන්නේ හුඟා දුරට මේ හොඳට මේ දැනට වඩා හොඳට හදන චිත්‍රපටි කියලා මට හිතෙනවා ඒ කමර්ෂල් චිත්‍රපටි වුණත් මේ අපි සටනක් බැලුවත් සින්දුව බැලුවත් අදට වඩා මාන්සි වෙලා ඉන්දියාවේ චිත්‍රපටි මේ කොපි කරුවත් මං හිතන්නේ එව්වා ටිකක් මහන්සි වෙලා ටිකක් වැය කරලා කාලේ වෙලාවයි වැය කරලා තමයි එව්ව හැදුවේ අද ඊට වඩා කෘතිමත් මං හිතන්නේ චිත්‍රපටියක් විශේෂයෙන්ම වාණිජ චිත්‍රපටියක් හදනකොට මං හිතන්නේ කවුරුත් කාලය කියන එක අඩුවෙන්ම වැය කරලා වැඩියෙන්ම මුදල් හොයාගන්න පරමාර්ථයෙන් වගේ චිත්‍රපටි හදන්න කියලා මට හිතෙනවා. ඉතින් ප්‍රේක්ෂක ප්‍රමාණයත් ටෙලිවිෂන් එකලා තරඟ කරන්න බැරි හින්දා මං හිතන්නේ හුඟක් දුරට අඩුයි. ඒ වුණාට ඒ කාලේ හදවනම් අවුරුද්දකට හොඳ චිත්‍රපටි 4-5ක් මං හිතන්නේ ඒකේ ලොකු වෙනසක් වෙලා නැහැ අදත්. ඉතින් ඒක බලනකොට සාපේක්ෂක බලනකොට මට කියන්නේ ඇත්තටම කියන්නේ හිතෙනවා ලොකු වෙනසක් වෙලා නැහැ කියලා. ජයන් ළමයි චිත්‍රපටයෙන් පසු බිහි වුණු චිත්‍රපට ඔබතුමිය අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට මොන වගේ සමානකමක් තියෙනවද ඒ සෑම චිත්‍රපටයකම කියන්නේ චරිතවල සහ සමාජයේ වගේ නිරූපණය වෙන මං හිතන්නේ මගේ පළවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න මං තීරණය කරගන්න ඇත්තේ මම ප්‍රංශයට 69 මට මේ ශිෂ්‍යත්වයක් ලැබලා ප්‍රංශ ආණ්ඩුවෙන් මම එහි ගිහිල්ලා ආපහු අධ්‍යාපනය සිනමාව ගැන හදාරනකොට මට හිතුණා දැන් මම සංස්කාරක බරියෙක් වෙලා තව කාගේ මගේ ස්වාමියාගේ වුණත් චිත්‍රපටිය සංස්කරණය කරනකොට මගෙම නිර්මාණයක් මම කළ යුතු කාලයක් ඇවිල්ලයි කියලා. ඉතින් මම ආව හැටියෙම ඔය ගැහණු ළමයි පොත කියෝලා මට හිතුණා
මේකට මට සමීප වෙන්නත් පුළුවන් චරිතවලට මට සමීප වෙන්නත් පුළුවන් මගේ ගම අවිසාවෙල්ල ගම්පලාතේ මේ හොරණ පරිසරය තමයි කරුණාසේන ඒ පොත මං හිතන්නේ චරිත ලියලා තිබුණේ ඉතින් ඒක හින්දා මං කොහොම වුණත් ඒක තෝරගෙන හැබැයි මට කුසුම් කෙනෙක් මගේ ඔළුවේ රැඳිච්ච කුසුම් කෙනෙක් මං හොයාගෙන තමයි පටන් ගන්න කියන මේ ස්ථීර පදනමක තමයි මං හිටියේ. ඉතින් අවුරුද්දක් දෙකක් විතර මං හිතන්නේ මාන්සි වුණා. මම ඉස්කෝල වලට ගිහිල්ලා බලලා මේ එතකොට කවුද මාව එක්ක ගියා ඔය හෝලි ක්‍රොස් ගම්පහ එතෙන්දි වසන්තිව මං දැක්ක අනිත් ළමයි කීප දෙනෙක් එක්කලාම. ඉතින් වසන්තිත් මට හිතුණා එයා තමයි මගේ කුසුම් කියලා. මං ඒ ගත්ත තීරණයෙන් මං හිතන්නේ චිත්‍රපටය සාර්ථක වුණා. තව මං හිතන්නේ එයාගේ කලා ජීවිතය සාර්ථක වුණා. මේ ගැහැණු ළමයි චිත්‍රපටියේ ඔක්කොම වගේ හිටියේ මේ නමක නළු නිළියෝ ඉස්කෝලේ මේ පද්මිනිගේ චරිතයට විතරක් ශාම ආනන්ද සෑහෙන්ද ටිකක් වලපුරුදු නිළියෙක් වශයෙන් මං හිතන්නේ එයා අපිට හුඟක් රුකුලක් වුණා. ඉතින් ඒ මම බොහොම විනෝදෙන් ආසාවෙන් ආදරෙන් කරපු චිත්‍රපටයක්. ඒ වගේ මං හිතන්නේ ප්‍රේක්ෂක ආදරෙත් අද වෙනකන් මාව මතක් කරනවා ප්‍රේක්ෂකයෝ. ඉතින් මේ ඒ චිත්‍රපටයෙන් මට ලොකු තෘප්තියක් ලැබුණා හදන්න. ඒ වගේම ඒක බෙදා හදාගන්නත් මහජනයත් එක්කලා මං හිතන්නේ මට අවස්ථාව ලැබුණයි කියලා. ගැහැණු ළමයි චිත්‍රපටයෙන් පසු මෙතෙක් බිහි වූ චිත්‍රපටවල ඔබතුමිය දකින සමානතා ඒ චරිත සමාජ ලක්ෂණ ඒ ගැන පොඩ්ඩක් අපි කතා කළොත් ඇත්තටම චිත්‍රපටයක් කරනකොට අපි මම මගේ පුද්ගලික විශ්වාසය නම් මම සමාජයේ වෙනස් කරන්න හෝ දර අපි ඉංග්‍රීසින් කරන ඩයිඩැක්ටික් ෆිල්ම්ස් කරන්න මම හිතාගෙන හිටියෙත් නෑ. මට කරන්න ඕනකමක් තිබුණෙත් නැහැ. මම චිත්‍රපටයක් තෝරගන්නකොට චිත්රපටයක් හදන්න විශේෂයෙන්ම ගැහැණු ළමයිගෙන් පටන් ගත්ත ඒ ගමන මට මං හිතන්නේ මේ ඉබේම වගේ මේ අර මාව ලංකෙරුවේ මට පළපුරුදු මට මගේ ඒ ඒ ඇන්ගේ හිත්වල ඇතුළට යන්න පුළුවන් මම දන්න ඒ පරිසරය ගැන චිත්‍රපටි හදන්න මිසක් වෙන අමුතුවෙන්ම හදපු මේ කතන්දරවලට මා මගේ රූප ටිකක් එකතු කරලා චිත්‍රපටයක් හදන්න නෙමෙයි. ඉතින් ඒක හින්දා මං හිතන්නේ මුලින්ම තෝරගත්තේ නවකතා කීපයක්. ඉතින් ඒ නවකතා කියලා කියවලා බැලුවාම ඒකේ ඉන්න චරිත මට සමීප වෙන්නවත් පුළුවන්, මට ඒ චරිතවලට සමීප වෙන්නත් පුළුවන්. මගේ හිතේ සැඟවිලා තිබුණු මොන අදහස් තිබුණත් ගැහණිය ගැන හෝ ළමයා හැදෙන ළමයි ගැන හෝ මේ වෙන ස්ත්‍රී ගැන ස්ත්‍රියක් ගැන මම මේ ඒගොල්ලන්ගේ ජීවිත මාරු කරන්න නෙමෙයි ඒ ජීවිත ගැන අනුකම්පා ආදරෙන් බලලා ඒ අත්දැකීමෙන් අර බලන ප්‍රේක්ෂකයා හෝ ප්‍රේක්ෂකයන් මං හිතන්නේ යම් විදිහකට දැනුමත් කරලා ඒගොල්ලන් එක්කලා සමීප වෙලා ඒ සමීපභාවයෙන් ඒගොල්ලන්ව යම් කිසි තෘප්තියකට නැත්තං ඒගොල්ලන්ට ආශ්වාදයක් මොකක් හරි දෙන්න පුළුවන් නම් මගේ මං හිතන්නේ මං හදපු කෘතිය වැදගත් කියලා හිතුණා. ඉතින් එහෙම චිත්‍රපටි තමයි මම වැඩියෙන්ම හැදුවේ. නැත්තං නිකං කතන්දර කියවලා මිනිසුන්ග නිකං විනෝද තනිකර විනෝදයක් දෙන්න නම් නෙමෙයි. අවසානයට ඔබතුමිය අතින් අධ්‍යක්ෂණය වුණේ සක්මන් මළුවේ යහළුවෝ සහ වෛෂ්ණවී චිත්‍රපට. ඒ චිත්‍රපට පිළිබඳ අත්දැකීම් පොඩ්ඩක් විස්තර කළොත්.
ඇත්තටම මේ සක්මන් මල්ලව වගේ චිත්‍රපටයක් දිහා බලුවාම ඒකෙත් එක විදිහක අර ස්ත්‍රී මේ සෙන්ටර් කරගෙන කරපු චරිතයක් ඒකේ වැදගත් වුණා මට විශේෂයෙන්ම මේ මං හිතන්නේ ඒ කෙටි කතාව ගල්පි ගුණතිලකගේ කෙටි කතාව කියවුවම මට හුඟා දුරට තේරුණේ ගැහණිය මොනතරම් මේ කියන්නේ මැරේජ් එක තුල මොන විදිය දේවල්ද බලාපොරොත්තු වෙන්නේ පිරිමියෙක්ගෙන් හෝ මේ බැඳලා ජීවත් වෙන ඒ කාල සීමාවෙදී ඒගොල්ලෝ ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙනවද මොකද්ද මේ කසාද බඳිනවයි කියන එකේ එන තෘප්තිය ඒ වගේ දේවල් ටිකක් යටහිතින් හෝ ඒ කතන්දරේ තිබුණා. ඉතින් ඒකෙන් හින්දා මොකද අන්තිමටම අර නයා වුණත් එන්නේ ඒ නයා ඒ පිරිමයාගේ හිත ඇතුලේ තිබිලා ඊට පස්සේ මේ එයාව පොඩ්ඩක් මං හිතන්නේ තැතිගත්වල අන්තිමට එයා හිතන්නේ ඒ නයා මරන්නේ එයාව මරන්න ඕනේ ඉඳයි කියලා. ඉතින් ඒ පවුල් සංස්ථාවේ ඒ තියෙන ගැටලු ඒවා එක විදිහක රූපානුකූලව මං හිතන්නේ මම ඒකේ විග්‍රහ කරන්න ඩොක්ටර් පීරිස් තමයි කතන්දරේ එළියේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ. එතෙන්දී මං හිතන්නේ අපිට ඕනලා තිබුණේ ඒ බැඳපු මේ ඒ සංස්ථාව ඇතුලේ මැරේජ් සංස්ථාව ඇතුලේ කොයිතරම් දෙන්නෙක් අතරේ තියෙන බලාපොරොත්තු ඉස්ස වෙනවද නැද්ද නැත්තම් කොයිතරම් දුරට මේ අවංකභාවය නැති හින්දා ආදරය කියන එක මොකද්ද කියන එක තමයි මං හිතන්නේ එතනත් විග්‍රහ කෙරුණේ. ඉතින් ඒ මනුස්ස ජීවිතයේ අත්දැකීම තමයි ඒක කියවුනේ. ඒ වගේම යහළුව එකේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඒක සමාජගත වුණේ අද තියෙන සමාජයේ තියෙන එක එක මේ කොටස් දෙමළ හෝ වේවා ඒකේ හැම චරිතයක්ම ඒ කොටසට අයිති මුස්ලිම් නම් මුස්ලිම් ගැහුණු ළමයෙක්ව චරිතයට දැම්මා දෙමළ නම් දෙමළ නැත්තම් ඒ හැම චරිතයක්ම අර පොඩි ළමයාගේ මනසින් දකින හැටි අපේ සමාජයේ ඒක සංකේතයක්. ඒ සංකේතය තුළ අද පොඩි ළමයාගේ මනස කොහොමද වැඩ කරන්නේ කොහොමද ඒ ළමයාගේ තියෙන අහිංසකත්වය ඒක මම හිතන්නේ පොඩ්ඩක් එළිදරව් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්න ඇත්තේ. ඉතින් මං හිතන්නේ ඒක එතනත් මම ID මට අර ඩයිඩැක්ටික් වෙලා දේශන පවත්වන්න මට ඕනකමක් වෙලා තිබුණේ ඒ අර තියෙන හැඟීම් වලින් පොඩ්ඩක් හරි අපි මිනිස්සුනේ අපි එකට ජීවත් වෙමු කියන තැනට එන්න මට එතෙන්දිත් ආසාව තිබුණා. මං කියන්නේ කැමැත්ත තිබුණා. මං හිතන්නේ ඒකෙන් හරියට ප්‍රකාශ වුණාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ සාර්ථකයි කියලා. ඒ වගේම තමයි ඉතින් වෛශ්‍යාවිට සම්පූර්ණයෙන්ම ටිකක් වෙනස්. ඒක මනසින් එහා යථාර්ථයෙන් එහා ගිය කතන්දරයක් කරන්න අර මැජිකල් රියලිසම් තියෙන කතන්දරයක් අපේ මේ යටහිතේ තියෙන හැඟීම් ඒවා ඔක්කොම මං හිතන්නේ පොඩ්ඩක් මේ විෂුවලි අත්හදා බලලා ඒකෙන් චමත්කාරයක් දෙන්න මං හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියට ඔබතුමියට චිත්‍රපට අධ්‍යක්ෂණයට තව අදහස් තියෙනවද මොනවද ඒ ගැන පොඩ්ඩක් කතා කළොත්? අදහස් තියෙනවා. ඒ වුණාට මගේ වයස 90 ඒව කරන්න පුළුවන් වේද කියන එක තමයි හිතාගන්න බැරි. මං හිතන්නේ එකක් දෙකකින් මම තාම හිතාගෙන ඉන්නේ පොඩි මොකක් හරි සරල දෙයකින් ඊට වඩා
මේ ජීවිතය ගැන එහා බලන්න මොකක් හරි අත්දැකීමක් මට හොඳ කෙටි කතාවක් ආවොත් ඒක කරනවා කියලා හිතාගෙන ඉන්නවා. තවත් ડોક્ટર પીરી සම්තිස්සේම මේ අපේ මේ මේ අංකල් වන්නා කියන පොත මට ඉදි ගහලා කටු ගහලා තියලා තියෙනවා. ඒක මට මේ පුළුවන් නම් කරන්න කියලා. හැබැයි ඒක අමාරුයි ඇඩැප් කරගන්න. ඒක හිඳ මම දන්නා ඒක කරන්න පුළුවන් වෙයිද කියලා. තවත් ඓතිහාසික කතන්දරයක් තියෙනවා මගේ. ඔය මේ ෆිලිප් ගුණවර්ධන ෆිලිප් එනම් ලව මේ නුවර ඉඳලා බදුල්ලට ගෙනියන කෝච්චියක වෙච්ච පොඩි සිද්ධි ටිකක් එකතු වෙලා ඉතින් ඒව කරන්න බරපතල් වැඩි වෙන්න පුළුවන් මට. ඉතින් ඒකින් හින්දා ඒව ඔක්කොම මැනලා බලලා මට පුළුවන් වෙයි කියන කැති කතන්දරයක් මට හදාගන්න පුළුවන් වුණොත් එයාගේ පිට මම ෆිල්ම් එකක් හදනවා. හදන්න ආසාව තියෙනවා. කරන්න පුළුවන්ද කියන එකත් ඉතින් ඒකත් එක්කලා අපි තක්සේරු කරලා බලන්න එපා. ඉතින් ඒ වුණාට ඉතින් ආසාව තියෙනවා. මනසෙන් හරි හදනවා. ඔබතුමියගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කළාට ගොඩක් ස්තුතියි. නැවත හමු වෙනතුරු අයිබෝවන්. අයිබෝවන්.